ටිකක් ගේන්න. බීම. මම චුට්ටක් හිට මේකුණා නම් හරි. රෑ වෙලාද? කීයට විතරද? 7:45 විතර. කොතී දෙනෙක් ඉදිරි කියලා. පන්සල ඇතුළට ආවද ඒගොල්ලෝ? මං කියන්නේ ගේට්ටුවෙන් ඇතුළට ආවද? මොකද්ද වාහන? බොලේරෝ. ඔයාට නම්බර් එකෙන් මතක නැද්ද? ඔයාට ඔයාට අතින්ද ගෙහුවේ? ලොකු හාමුදුරුවෝ. ඒගොල්ලෝ කී දෙනෙක් හිටියද එතන? ඔයාට මෙතන ගැහුවද? මොකෙන්ද අතින්? එතකොට ඔයා වැටිලාද හිටියේ? උන්ියරුවතේ ගහලා ගියාද බෑ? කී දෙනෙක් විතර හිටියද? 5 දෙනෙක් විතර. අඳුරන්න පුළුවන්ද ඔයාට ආය දැක්කොත් ඒගොල්ලන්? ඔයා ඊට කලින් දැකලා තියෙනවද ඒගොල්ලන්? දැකලා නැහැ කවුරුත් නේ. ඒ වාහනේ කලින් දැකලා තියෙනවද අපි? කලින් දැකලා තියෙනවද ඒ වාහනේ? අර අර පන්සලේ ඉන්න මාමලක් හිටියේ නැද්ද එතකොට? ඔයා මෙතනද පන්සලේ හිටියේ? ඔයාට කෑම් ගන්න ගිහින්ද? ඔයාට මොනවද මේ ඔයාට මොකක් හරි කිව්වද ඒගොල්ලෝ? මොනවද ඇහුවේ? එතකොට අර මේ ඒගොල්ලෝ ඔයා බලාගෙන හිටියේ පන්සලෙන් ගියපු ඇතුළට ඇවිල්ලා හිටියේ එතකොට. ඉතින් අපි මොදිය ගාව හරි කොමන්ට් එකක් මේකද මේක කොමන්ට් එකක් මොනවා හොලා විනාද කතා කරගෙන ඉන්න එක බලාගෙන ඉන්නවා කියලා ගෙහුවේ. හාමුදුරු කොහෙද? ලොකු හාමුදුරු සිංහල කතා කරන්න පුළුවන්ද? එයා කියන්නේ කොහොමද සාමාන්‍ය ඒගොල්ලන්ගේ ස්වරූපය කතා කරන්නේ? රැවුල තියෙනවා දිගට. කලින් ඔයා දැකලත් නැහැ. හාමුදුරුවෝ ආවද ඉතින් බලන්න? මෙතන කවුරුත් නැද්ද ආරක්ෂාව? මොකක්වත් එන්නේ නැද්ද? මොකක්ද පොලිසියෙන්ද?
ගිහිලා පොලිසියෙන් තරක්කියා අදිනේ නේ නේ නේද ගහලා ගන්නේ ඉතින් තාක්ෂණ කවුරු නැත්නම් සම්මා ASP මහත්තයා වෙන්න පුළුවන් නෙමෙයි ආයේ කවුරුද හෙලෝ මම කතා කරන්නේ මේ සිංහල අපේ සංවිධානයේ හාමුදුරුව ASP මහත්තයා නේද ඔව් අර ඔව් මට අර අපේ මේ ඕනෑගම පන්සලේ ඊයේ අර අවිද්‍යා පුරා විද්‍යාත්මක ස්ථාන කීපයක් බලන්න එතන ආරංචිද එතන පොඩි හාමුදුරුවන්ට මේ පහර දීලා තියෙන ආරංචිද ඔව් මට ඔය වැඩේ ඉවර වෙච්ච ගමන් කෝල් එකක් ගන්න කියන්නේ මේ පොඩි ආරණ මොකක් හරි සිකියුරිටි එකක් දෙන්න ඕනේ මෙයාට කවුද ගහලා මෙයා හොස්පිටල් ඇඩ්මිට් කරලා මොකක්වත් ආරක්ෂාවක්වත් නැහැ මෙතන. හරි මේකට කෝල් එකක් ගන්න කියන්නේ මේ නම්බර් එක ඈ. ඊයේ රෑනේ හොස්පිටල් ඇඩ්මිට් වුණේ නේද? ඊයේ රෑවත් හිටියද කවුරුත් මෙතන ඇවිල්ලා? ගමේ මාම කෙනෙක්ද? හමුදාවේ පොලිසිය කවුරුත් ආවේ නැද්ද? ඈ? කවුද ගෙනත් දැන්නේ? ජිප් එකේද? ආ. මං රෑ හිටියද ඒගොල්ලෝ මෙහි? ඔයාලා ළඟ හිටියද කවුද? ඕ ඒගොල්ලෝ බලා ගන්නම් කිව්වද? ඒක මොනාරි මොන්න අරදි මිනිහ බස් එක තියෙනවා මගේ බෑග් එකේ කවුරු හරි මොන්න කන්න දෙන්නේ තෙරුවන් සරණයි මහත්තයෝ ඔය හාමුදුරුවෝ කතා කරන්නේ අද කලබලේ නේද අපේ මේ පොඩි හාමුදුරු හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා ඉන්න මොකක්වත් සිකියුරිටි එකක් නැද්ද කොහොමද දන්නේ නේ නෑ නෑ තාම හොස්පිටල් එකේ දැන් මම හොස්පිටල් එකේ ඉන්නේ ඔව් તો තාම හොස්පිටල් එකේ ඉන්නේ මොකක් හරි මේ රෝහල් පොලිසියට හරි ටිකක් කතා කරලා මේ චුට්ටක් බලන්න ඕනේ මේ මේගොල්ලන්ගේ ජීවිත අවදානමක් නේ මේක දැන් පහර දීලා තියෙන නිසා හරි අද මේ කලබල ජනාධිපති ඇවිල්ලානේ නේද? ඔව් ඔයාලා මෙහෙට එන්න ජනාධිපතිට කාඩරි ගහන්න ඉන්න දීලා. ජනාධිපතිට පොළු ගහන්න විදිහට ඕගොල්ලෝ මේ ඇවිල්ලා පොඩි හාරුවරක ගන්න. හරි එහෙනම් බුදුසරණ අයියේ. හරි. දෙවිගේ සබලනේ ඉන්නේ. ඒගොල්ලෝ හැම ගහලා හැම වාහනේ නැගලා ගියාද? ඔය හාමුදුරුවෝ හොයනකොට ඔයා කොහෙද හිටියේ? ඒගොල්ලෝ මොකක් කරු? මේකටද ගෙහුවේ? ඉරි වැටුණා වගේ වුණා. හාමුදුරුවෝ කොයි කියලා ඇහුවා ඔයාගේ චන්දිම කොයි කියලා. ඇහුවද එහෙම මොනවා? ඉන්නවද කියලා ගිහින් ඇතුලේ ගිහින් බැලුවා. මම සිංහල කතා කරන්න පුළුවන්ද? ඒ කතා කරපු ටිකේ ඔයාට තේරුම් නැද්ද මේ සිංහලද කැඩි කැඩි කතා කරන්නේ එහෙම මොකක්වත් ලොකුවට කතා කරාද? ඔක්කොම වගේ රවුල් වවල හැරි මේ දිටි. නෑ. ඒ
ඔයා දැන් පන්සලට ඇවිල්ලා කොච්චර කල්ද? ඒ කියන්නේ ගොඩක් මිනිස්සු අඳුරන්නේ නැහැ නේ. කතා කරේ. සිංහලෙන්ද කතා කරේ? ඒ කතා කරපු ඒවා ඇහුලා නැහැ. මුණු මුණු ගෑවා. නැට හු ඔයා හිටියේ දුර. ඉස්පිරිතාලේ ලා තමයි ඉන්නේ. ගහනෝනි මිනිස් පන්සලට ගියේ. ගාඩ් එක දාලා තියෙන කිව්ව. කවුද කිව්වේ? යන්දි මහඳුරුද කිව්වේ? එන ඔයාට වෙනම දැන් ඉල්ල ගන්න වෙනවා අර ජනාධිපතිට වගේ ආරක්ෂාව. ඈ? ගහනෝ ගහන නිසා මිනිස්සු. අම්මලට අම්මල එහෙමත් දන්නවද? ආව දම්මල කොහෙද ගෙවල් සේවා ගැන අපි ගිය ලවංගු හරවන්නේ බලේ කලින් මොකද්ද කියන හරි ගහල පොඩි හාමුදුරු මොකක්වත් මේ සිකියුරිටි එකක්වත් දාලා තිබුණ නැද්ද ඊනම් මේ ඇතුලේ පොලිසියෙන් හරි කවුරුත් විශේෂයෙන් කවුරුත් හිටියේ නෑ නේද? ඔයත් මෙහෙද වැඩ කරන්නේ? මං කියන තුවක්කුවක්වත් ඉල්ලලා දෙන්න කියලා පොලිසිය. පිරිවන් යනවද? තාම නැද්ද? අර ගොල් මොනවා හරි ගේන්න ගියාද කියලා පස්සේ අත් ගියා. ඔයිට කලින් එහෙම එහෙම මොනවද මිනිස්සු ඇවිල්ලා බැනලා ගිහිල්ලා හැර මේ එහෙම මොකක්වත් වෙලා නැද්ද? ඈ? මොකද? යකඩ පොළුවේ මුලියක් යකඩ පොළුවේ එහෙම අරගෙන දෙමළ කට්ටියක් ආවා. ඒ කොයි කාලෙද? ඔයා මහන වෙලාද එතකොට? මං මෙහෙම ඒ පන්සලේ ඉන්නකොටද? නෑ. මෙහෙදි. ඒ ඇවිල්ලා මොකද්ද කිව්වේ? චන්දි බහමුදුරුද හෙව්වේ? මම කන්ටේ බයින්නේ ඒ කොච්චර කල් විතරද? 6 වෙනිද? අර හාමුදුරු හිටින් ඉන්නේ දෙදත් පන්සලේ. ඒ කියන්නේ මේ මාසේ අප්‍රේල් මැයි 6 වෙසක් මාසේ. මේ මාසේ 6 වෙනිදා යකඩ පොළු වගේක් එම අරගෙන කට්ටියක් ඇවිල්ලා ඔයා ඉන්නවා දැකලා එහෙම වාහනේ අරගෙන ගියා. වාහනේ කියන්නේ බයික් වල. හ්ම්. පොලිසියෙන් මොකක්වත් කිව්වේ නැද්ද ඉන්පස්සේ ආමුදුරු? චන්දි ආමුදුරු? ඒ අර මහත්තයට කතා කරන්න කිව්වා පොලිසිය. හ්ම්. ඊට පස්සේ ගියා මේ පොලිසියට පැමිණිල්ලක් දාන්න එපා කිව්වා. හ්ම්. ආයි කොල්ලා හරි එයි කිව්වා. පොලිසියට පැමිණිල්ලක් දාන්න එපා කිව්වා. ආයි කොයි වෙලාවක හරි එයි කියලා. පොලිසියට කැමිලක් දාන්න එපා කිව්වලු ආයේ එයි කියලා. නෑ ඒ කියලා තියෙන්නේ කවුද? පොලිසිය. ආපු කට්ටියද? හා. ආ හාමුදුරුවෝ කොයි හැඩය හරි එයි කියලා. නෑ මේ කට්ටිය එන්නේ. ආයෙත් පාරක්.
දැම්මොත් එන්න නැති වෙයි කියලා. ගෙදර පවුලේ කවුද ඉන්නේ වෙන? මල්ලි. මල්ලි ඔයයිද? අම්මයි තාත්තයි. අම්මා විතරයි. මල්ලි ඉස්කෝලේ යනවද? තාම පොඩිද මල්ලි? ඔයා ඔයාට වයස කීයද? 14යි. අපේ පොඩි ආනන්දගේ අවුරුද්දක් බාලයි. අපේ ආනන්ද පොඩි ආනන්ද 13යි. 15යි නේ. ඒ පන්සල අවට ගෙවල් තියෙනවද මිනිස්සු නිතරම ඉන්නේ? කැලේද තියෙන්නේ? ඈ මං කියන්නේ ඔයාලගේ පන්සලේ හතර වටේට ගෙවල් තියෙනවද මේ පැතිවල? ඉතිල්ලේ හැමදෙර කෙනෙකුට ගහලා කිරියල්ලි හාමුදුර කෙනෙකුට ගහලා ක්‍රිෂ්ණ